සමහර අය ලංකාවේ ජීවත් වෙන්න කැමතියි. දිගටම හැමදාම ලංකාවේ ජීවත් වෙන්න කැමතියි. සමහර අය ලංකාවෙන් එළියට ගිහිල්ලා වෙන රටක ජීවත් වෙන්න කැමතියි. මේ දෙකෙන් මොකද්ද හොඳ? අපි මේ දෙකම සංසන්දනය කරලා බලමු මොකද්ද හොඳ මොකද්ද නරක කියලා. Right. ඉතින් ලංකාව වගේ රටක අපි කියන්නේ තුන්වැනි ලෝකයේ රටක් කියලානේ. ඉතින් ලංකාව වගේ රටක ජීවත් වෙන මිනිස්සු ගොඩ දෙනෙක් ලංකාවෙන් පිටත් වෙලා වෙනත් රටකට ගිහිල්ලා ජීවත් වෙන්න උත්සාහ කරනවා. සහ අඩුම ගානේ කැමැත්තක් හරි තියෙනවා. සමහර අයගේ හිත යටින් හරි කැමැත්තක් හරි තියෙනවා. එහෙම නෑ නෑ කියලා කිව්වට හිත යටින් හරි කැමැත්තක් තියෙනවා ගොඩක් අයගේ. හරි. හැබැයි සමහර අය ඇත්තටම ජෙනුයින්ම ඒගොල්ලෝ වෙන රටකට ගිහිල්ලා ජීවත් වෙන කිසිම කැමැත්තක් නැහැ. ඒගොල්ලෝ කැමති ලංකාවේම ජීවත් වෙන්න. ඒගොල්ලෝ දිගටම ලංකාවේ ඉන්න තමයි කැමති. මම නම් ඇත්තටම කියන්නේ මේ දෙකේම වැරද්දක් නැහැ. මේක බලපාන්නේ තමන් වැඩියෙන්ම සතුටෙන් ජීවත් වෙන්නේ කොහෙද කියන එක අනුව. රයිට්. ඉතින් මේක දැනගන්න නම් අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ මොකද්ද සතුට කියන්නේ කියලා. හරි. කොහොම කරත් 100%ක්ම සතුටෙන් ඉන්න මිනිස්සුත් නැහැ. 100%ක්ම දුකෙන් ඉන්න මිනිස්සුත් නැහැ. හරිද? මම මේ කියන්නේ මේ ලෝකෝත්තර සතුටක් එහෙම දෙයක් ගැන නෙවෙයි මම මේ කියන්නේ මේ ලෞකික අපි මේ එදිනදා ජීවිතේ ජීවත් වෙනකොට අපිට සතුට හිතන දේවල් වෙනවා ඒ වගේම දුක හිතන දේවලුත් වෙනවා 100%ක් සතුට ඇති තැනකුත් නැහැ 100%ක් දුක ඇති තැනකුත් නැහැ හරිද මොන රටක හිටියත් මෙහෙම තමයි හරි සමහර කට්ටිය හිතන්න පුළුවන් අම්මා එයා ඉන්නේ මේ මේ රටේ මේ රටේ ඉන්න මිනිස්සු හරි සතුටෙන් ඉන්නේ එහෙම කියලා මුළු පෑවිසි අතරම සතුටෙන් ඉන්න මිනිස්සු නැහැ සමහර ජීවත් වෙනකොට ඕනම රටක කොහේ ජීවත් වුණත් මිනිස්සුන්ට එදිනදා ප්‍රශ්න තියෙනවා තමන්ගේ වැඩ කරන තැන වෙන්න පුළුවන් පවුලේ ප්‍රශ්න වෙන්න පුළුවන් ව්‍යාපාර ප්‍රශ්න වෙන්න පුළුවන් එහෙම තමයි ඒක සාමාන්‍ය දෙයක් හැබැයි අපි බලන්න ඕන වැඩි වශයෙන් තමන්ට සතුටින් ඉන්න පුළුවන් කොහේද ඒ ලංකාවේද නැත්නම් වෙන රටකද වෙන රටක් නම් ඒ මොන රටේද නේද ලංකාවයි වෙන රටකුයි කියලා ගත්තාම වෙන රටවල් කීයක් තියෙනවද ඒවත් බලන්න එපා වෙන වෙනම රයිට් ඉතින් අපි කතා කරලා බලමු කීපයක් අරගෙන එක්තරා ෆැක්ටර්ස් මම ගත්තා වෙදේක ඒ කියන්නේ කාලගුණය දේශගුණය වගේ දේවල් එතකොට ෆැමිලි ඇන් ෆ්‍රෙන්ඩ්ස් තමන්ගේ පවුලේ අය යාළුවොන්ව එක ජීවත් වෙනවද නැද්ද කියන එක ඒ වගේම තමයි තියෙන ඉන්සෙන්ටිව්ස් ලංකාවේ වගේ ජීවත් වෙනවා නම් අපිට වැඩ ගෙදර වැඩ කරන්න කට්ටිය ඉන්න පුළුවන් ඔන්න ඔය වගේ දේවලුත් තියෙනවනේ සමහර වෙලාවට ගියාම ඔය වගේ දේවල් නැති වෙන්නත් පුළුවන් හරිද සමහර විට ඉතින් ඒක එකක් අනිත් එක තමයි ලංකාවට ගිහී ලංකාවේ කරන ජොබ් එකම වෙන රටකට ගිහිල්ලා කරන්න පුළුවන්ද කියන එක ඒ වගේම තමයි අනිත් මිනිස්සුන්ගෙන් ලැබෙන සැලකිලි මොන වගේද කියන එක ඒ වගේම තමයි අනිත් මිනිස්සුන්ට අපි කොහොමද සලකන්න ඕන කියන එක ගැනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අනිත් එක තමයි cost of living එහෙම නැත්නම් ජීවන වියදම ලංකාවේද හොඳ වෙන රටකද හොඳ ඒ වගේම තමයි opportunities අවස්ථාවන් ඒ කියන්නේ jobs වලට ව්‍යාපාරයක් කරනවා නම් ඒවට කොහොමද තියෙන අවස්ථාවන් මොන වගේද කියන එක වැදගත්ම දේ වීසා ගන්න එක ප්‍රශ්නයක් නේ ගොඩක් රටවල් වලට විශේෂම ලංකාවේ පාස්පෝර්ට් එකකින් ඊට පස්සේ ගිහිල්ලා එක්ස්ටෙන්ඩ් කරගන්නත් එපා ගිහිල්ලා දිගටම ඉන්නවනම් ඉතින් ඒව කොහොමද කරගන්නේ කියන එක ගැනත් අපි කතා කරමු අනිත් එක මම ජීවත් වෙන්නේ ලංකාවෙන් පිට නිසා සහ මම ලංකාවෙත් අවුරුදු 22ක් විතර ජීවත් වෙලා තියෙන නිසා මට මේක කම්පෙයා කරලා බලන්න ඕන හැබැයි අර මම ලංකාවෙන් දැනට පිට ජීවත් වෙන නිසා මේක බයස් වෙන්නත් බෑ මේක බොහොම පරිස්සමෙන් ෆැක්ට්ස් ගැන විතරක් කතා කරලා කතා කරන්න අපි උත්සාහ කරමු කොහොම හරි දැන් ලංකාවේ දේශගුණය සමනේ රස්නේ තමයි ගොඩක් තැන් වල හැබැයි රස්නේ කැමති නැත්තම් කෙනෙකුට පුළුවන් රට මැදට ගිහිල්ලා ජීවත් වෙන නුවරඑළිය නුවර බදුල්ල පණ්ඩාරවල වගේ පොඩ්ඩක් අර සෞම්‍ය දේශගුණයක් තියෙන පැත්තකට ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන් නේ ලංකාවේ ගොඩක් කට්ටිය ඇත්තටම හිතන් ඉන්නවා දැන් ගොඩක් වෙලාට ලංකාවේ කරන්නේ තමන් ජීවත් වෙන්නේ එක පළාතක නම් ඒ පළාතෙන් වෙලි පිටතර ගිහිල්ලා ජීවත් වෙන්න ගොඩක් අකමැති මම දන්නවා ගොඩක් වෙලාවට කොළඹට හැම යනවා තමයි ජොබ්ස් වලට ඒ වුණාට අර පවුලක් පන්සලක් හදාගෙන ජීවත් වෙනවා කියන එක ගොඩක් වෙලාවට අපි කොළඹට වැඩ කරන්න ගියොත් කොළඹම තමයි ඊට පස්සේ ජීවිතේ මුළු ජීවිතේම නේ අන්න ඒ වගේනේ ඉතින් ඊට පස්සේ රස්නේ කියලා ඒ රස්නේ බැන බැන ඉන්නවා ඒ වුණාට බුත් හදාගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ එක්ක ට්‍රාන්ස්ෆර් එකක් හරි මොකක් හරි දෙයක් කරගෙන අර රස්නේ නැති තරකට ජීවත් වෙන්න එහෙම බලාපොරොත්තුවක් නැහැ එතකොට තමන් කැමති රස්නේ රටකටද නැත්නම් සීතල රටකටද එහෙම නැත්නම් ওই දෙක අතරමැද තියෙන රටකටද ඔන්න ඕක ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඕන රයිට් දැන් අපි කිමු ඕස්ට්‍රේලියා වගේ ගත්තොත් එහෙම සමනේ රස්නේ රටක් එහෙ වින්ටර් එකක් තියෙනවා හැබැයි වින්ටර් එකත් එහෙම මහ ලොකු සීතලක් වෙන්නේ නැහැ හරි ගොඩක් තැන්වල
right? අපි අපි කිමු ඔයගොල්ලෝ යුරෝපියන් රටකට වගේ ගියොත් එහෙම නැත්නම් කැනඩා වගේ ගියොත් ඔක ගොඩක් වෙනස්. ඊට වඩා ගොඩක් සීතල වෙන්න පුළුවන්. සමහර වෙලට මයිනස් වෙන්න පුළුවන් වින්ටකේදී. හරි, ඉතින් සීතලයි. හැබැයි තවත් එක දෙයක් තියෙනවා සීතලයි කියලා ඉතින් පාර හිටගෙන ඉන්නේ නැහැ. හරි, ගෙවල් ඇතුලේ හීටර්ස් තියෙනවා. ඒ වගේ ගෙවල් ඇතුලේ විතරක් නෙමෙයි වාහනවල තමන් වැඩ කරන කාර්යාලවල පාසල්වල මේ හැමතැනම හීටර්ස් තියෙනවා. ඉතින් ඒවා ඔන් කරලා තමයි තියෙන්නේ මේ ඒ වින්ටකේදී සහ සීතල දවස්වල. ඒ කියන්නේ ඒක ඇතුලේ සීතලක් නැහැ, එළියේ තමයි සීතල තියෙන්නේ, රයිට්? ඉතින් ඕක ඔගොල්ලෝ හිතලා බලන්න ඕන තමන්ට හරියන්නේ මොකද්ද. අනිත් දේවලුත් බලන්න එපා, ජොබ් ඔපචුනිටීස්, තමන්ගේ පවුලේ අයට මේක වැදගත් වෙනවද, කොහොමද වැදගත් වෙනවද, ඔය වගේ දේවලුත් බලන්න එපා. ඉතින් ඒත් අනුව බලනකොට වෙදේක මහා ලොකු ෆැක්ටර් එකක්ද කියන එකත් ඕගොල්ලොම ඩිසයිඩ් කරලා බලන්න ඕන. ඔගොල්ලෝ රටකට යන්න බලාපොරොත්තු වෙනවනම් ඒ රටේ වෙදේක ගැන, එහෙම නැත්නම් ඒ රටේ දැන් ඇමරිකාව වගේ නම් රට ඇතුලේ ගත්තත් වෙදේක ගොඩක් වෙනස්. රට පහලට යනකොට සාමාන්‍යයෙන් රස්නේ, හැබැයි රටේ උඩ ඒරියාස් වලට යනකොට සීතල වෙන්න පුළුවන්. ඉතින් ඕක ගැනත් ඔයගොල්ලෝ හොඳට හොයලා බලන්න ඕන කොයි වගේ පරිසරයකද ඔයගොල්ලෝ ජීවත් වෙන්න කැමති කියන එක, රයිට්? සමහර කට්ටියට ලංකාව හොඳයි, සමහර කට්ටිය කැමති සීතල ප්‍රතිවල ජීවත් වෙන්න, සමහර කට්ටිය කැමති ඔය අතර මැද ප්‍රතිවල ජීවත් වෙන්න. ඉතින් තමන්ට හරියන ඒරියා එක මොකද්ද කියලා ඔයගොල්ලෝම හොයලා බලන්න ඕන. අනිත් එක තමයි ෆැමිලි ඇන් ෆ්‍රෙන්ඩ්ස්, ඒ කියන්නේ තමන්ගේ පවුලේ අය සහ යාළුවෝ. දැන් සමහර කට්ටිය කැමති පවුලේ අයත් එක්ක, ඒ වගේම යාළුවොත් එක්කම තම දන්න කියන කට්ටියත් එක්ක හැමදාම සෙට් වෙලා යාළුන්ව බලන්න යන්න, හැමදාම යාළුවොත් එක්ක ආශ්‍රය කරන්න, එහෙම කැමති කට්ටිය ඉන්නෝනේ. ඉතින් ඒක සමාජයට ටිකක් කල් යනකම් වෙන රටකට ගිහිල්ලා කරන්න බැරි වෙන්න පුළුවන් පොඩ්ඩක් සෙටල් වෙනකම්. දැන් ලංකාවේදී ඔක කරන්න පුළුවන් තමන්ගේ පවුලේ අය ඉන්නවා නේ, ඒගොල්ලෝ දාලා යන්න බැරිකමක් තියෙන්න පුළුවන් සමහර කට්ටියට. මොකද ලංකාවේ ඇත්තටම ගොඩක් කට්ටිය අර අතාරින්න කැමති නැහැනේ කිසිම දෙයක්. හැමදේම හැමතාම එකම විදියට තියාගෙන, තව තවත් ට්‍රස් කරගෙන එකම විදියට තියාගෙන ඉන්න තමයි ගොඩක් කැමති. දැන් අර හැමතිස්සම හැම යාළුවොත් එක්ක සෙට් වෙන්න කැමති, පවුලේ අයත් එක්ක ඉන්න කැමති අයට වෙන රටකට යන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම යන්න කැමති නැති වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒගොල්ලෝගේ සතුට තියෙන්නේ පවුලේ අයත් එක්ක සහ තමන් ආදරය කරන ආශ්‍රය කරන යාළුවොත් එක්ක. එහෙමනම් ඉතින් ඕගොල්ලොන්ට වෙන රටකට ගිහිල්ලා ජීවත් වෙන එක ගොඩක් අමාරුයි. මොකද මන් දන්නවා එහෙම කට්ටිය සමහරලාට මොක්කරි වෙන වෙන හේතු මත, මොක්කරි අපි කිමු ඉගෙන ගන්න වෙන්න පුළුවන්, මොක්කරි දෙයකට වෙන රටකට ගිහිල්ලා වුණත් හැමදාම අඬන ඉන්නවා, අම්ම මතක් වෙනවා, තාත්තා මතක් වෙනවා, ගෙදර කට්ටිය මතක් වෙනවා, එන්න බෑ කියලා. ඉතින් එහෙම වුණොත් ඕගොල්ලෝගේ සතුට තියෙන්නේ ලංකාවේ මිසක් අර ඕගොල්ලෝ ඉන්න වෙන රටක නෙවෙයි. ඉතින් ඒක නිසා තමන් ඩිසයිඩ් කරන්න කොහේද තමන්ගේ සතුට වැඩිපුර තියෙන්නේ කියලා. හරි, ඒ වගේම තමයි සමහරලාට ද ලංකාවේ යමක් කමක් තියෙන කට්ටියට නම් ගෙදර වැඩ කරන්න කට්ටිය ඉන්න පුළුවන්, තමන්ගේ වැඩ ටික කරලා දෙන්න කට්ටිය ඉන්න පුළුවන් ගෙදර. හැබැයි වෙන රටකට ගිහිල්ලා ජීවත් වෙනකොට ඕක සමහර විට නැති වෙන්න පුළුවන්. බොහෝ විට තමන්ගේ වැඩ කටයුතු තමන්ම කරගන්න ඕන තත්ත්වයක් තමයි තියෙන්නේ වෙන රටකට ගියාම. ඒ කියන්නේ ගොඩක් සෙටල් වෙලා තමන්ට ගොඩක් සල්ලි හම්බ වෙන ජොබ් එකක් හරි එහෙම නැත්නම් ව්‍යාපාරයක් මොකක් හරි තියෙනවා නම් වෙන කට්ටියව ගෙන ගන්න පුළුවන් සල්ලි දීලා තමන්ගේ වැඩවලට උදව් කරගන්න. හැබැයි ඒ අරෙන්න අර ගිහිල්ලා අඩුම ගානේ පළවෙනි අවුරුදු කීපය හරි සෙටල් වෙනකන් ඉතින් තමන්ගේ වැඩ ගොඩක් තමන්ම කරගන්න වෙනවා. ඉතින් ඕක ඇත්තට මම එකපාරක් මගේ යාළුවෙකුට කතා කළා. එයා ට්‍රේනිං එකකට UK වලට ඇවිල්ලා අවුරුදු දෙකක් හිටියා. එයා ඇත්තටම ලංකාවේ වෛද්‍යවරයෙක්, ડોක්ටර් කෙනෙක්. UK ඇවිල්ලා අවුරුදු දෙකක් ට්‍රේනිං එක ඉවර කරලා එයා ලංකාවට යන්න හදනකොට මම ඇහුවා, ඇත්තටම ෂුවර්ද ඔයාලා ලංකාවට යන්න කැමතිද නැත්නම් මෙහෙ ඉන්නද කැමති කියලා මම ඇහුවාම එයා කිව්වා නෑ, ලංකාවේ එයාට අතරපයට වැඩ කරන්න කට්ටිය ඉන්නවා, ඒක නිසා ලංකාවට ගිහිල්ලා ඉන්න එක තමයි එයාට හොඳ කියලා. හරි, ඉතින් ඒකේ එයාගේ සතුට, එයා කැමති ලංකාවේ ජීවත් වෙන්නේ මේ විදියට. ඉතින් ජොබ්ස් ගැන කතා කරනකොට තව ගොඩක් කට්ටිය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලෝ වැඩ කරන මෙන්න මේමය තැන්වල, ඒ කියන්නේ ඒක බැංක එකක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒගොල්ලෝ ඇඩ්‍රෙසස්ල වෙන්න පුළුවන්, නැත්නම් වෙල්ඩින් වැඩ කරන කට්ටිය වෙන්න පුළුවන්, ඔය caregivers, nurse, doctors, ඔය හැම කෙනෙක්ම අහන ප්‍රශ්නයක් තමයි ඒ ජොබ් එකම වෙන රටකට ගිහිල්ලා කරන්න පුළුවන්ද කියන එක. caregiver කෙනෙක් නම් ඔයා ලංකාවේ, එහෙම නැත්නම් nurse කෙනෙක් නම් මෙහෙ ඇවිල්ලත් ඒ ජොබ් එකම කරන්න පුළුවන් වෙන්න තියෙන අවස්ථාව වැඩි. හැබැයි ඔයා බැංක් එකක වැඩ කරන කෙනෙක් නම්, හරිද, සමහරවිට මෙහෙ ආපු ගමන්ම ඔයාට බැංක් එකක ජොබ් එකක් ගන්න බැරි වෙන්න පුළුවන්. හරි, ඔයාට සමහරවිට රීටේල් ජොබ් එකක්, එහෙම නැත්නම් care industry එකේ ජොබ් එකක් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. හරි, ඒක ගැනත් හිතලා බලන්න. ඔයාට ඔයා කරන ලංකාවේ කරන ජොබ් එකම මෙහෙ ඇවිල්ලා එහෙම නැත්නම් වෙන රටකට ගිහිල්ලත් කරන්න ඕනෙම නම් සමහර විට ඔයා කරන ඔයා ඉන්න ඉන්ඩස්ට්‍රි එක අනුව ඒක කරන්න බැරි වෙන්න පුළුවන්, රයිට්? තවත් එක දෙයක් තමයි දැන් ලංකාවේ
සිටිතක් තියෙනවා සාමාන්‍යයෙන් ඔෆිස් එකක උනත් Tamanට ඉහලින් ඉන්න නිලධාරීන්ට නිලධාරියන්ට සර් මැඩම් ඔන්න ඔය වගේ කියනවා එහෙම නැත්නම් ඔය දේශපාලනය කරන මිනිස්සුන්ට සර් මැඩම් කියලා නැවෙන්න ඕන සලූට් ගහන්න ඕන ආචාර කරන්න ඕන ඒ වගේ තියෙනවනේ දැන් මේ දැන් මම ඉන්න රටේ UK වල සහ ඔය බටහිර රටවල් වල නම් එහෙම ප්‍රශ්නයක් නැහැ හරිද හැමෝම එක වගේ කාටවත් සර් කියන්නේ නැහැ සර් කියන්නේ සාමාන්‍යයෙන් අර නයිට් පදවියක් හම්බෙච්ච කට්ටිය ඉන්නේ අන්න ඒ වගේ කෙනෙක් දැක්කොත් තමයි සර් කියන්නේ එහෙම ඇරෙන්න අනිත් මිනිස්සුන්ට මේ තමන්ගේ වැඩ කරන ජොබ් එකේ තමන්ගේ ලොක්කට හරි ඕනම කෙනෙක්ට සාමාන්‍යයෙන් නම කියලා තමයි කතා කරන්නේ රයිට් ඒ වගේම තමයි දේශපාලකයෝ දැක්ක කියලා දෙකට නැවෙන්න පුටුවෙන් නැගිටින්න සලූට් ගන්න අර කානුවට බහින්න ඒ වගේ දේවල් කරන්න අවශ්‍යතාවයක් නැහැ හැමෝන්ටම එක වගේ සැලකන්නේ ඉතින් ඕකත් තව දෙයක් කෙනෙකුට ඩිසයිඩ් කරන්න ලංකාව ඉන්නවද වෙන රටකට යනවද කියන එක ඕක ඇත්තටම ලොකු හේතුවක් වුණා මටත් ලංකාවෙන් යන්න ඩිසයිඩ් කරන්න මොකද මම දැක්කාම මේ පන්ති භේදය සහ අනිත් මිනිස්සු කොහොමද වැඩ කරගන්නේ එක එක්කෙනාට පගා දෙන එක මේ හොර වැඩ කරන්න නම් මොකද ඒ කියන්නේ පොඩ්ඩක් හරි හොරකමක් නොකරොත් ඒ වැඩේ කරගන්න ගොඩක් අමාරුයි ඉතින් ඔන්න වගේ තත්ත්වයක් මම දැක්කා ඉතින් මම හිතුව මේ විදිහට මට ජීවත් වෙන්න කැමති නැහැ කියලා තමයි මම ඩිසයිඩ් කරේ ඒක ලොකු හේතුවක් වුණා ලංකාවෙන් වෙන රටකට ඇවිල්ලා ජීවත් වෙන්න මට හරි අනිත් එක තමයි cost of living එහෙම නැත්නම් ජීවන වියදම මම කලිනුත් එක වීඩියෝ එකක ජීවන වියදම cost of living ගැන කතා කරා UK සහ වෙනත් රටවල් වල ලංකාවත් ඇතුළුව මොකද ස්පෙෂලි මේ කොවිඩ් කාලෙන් පස්සේ ලෝකේ ගොඩක් රටවල cost of living එක ගොඩක් වැඩි වෙලා තියෙනවා ඒ වගේම වැඩි වීගෙන යන තත්ත්වෙකුත් තියෙනවා සමහර රටවල් නම් දැන් පොඩ්ඩක් ආපහු stable වීගෙන එනවා දැන් ලංකාවෙත් cost of living එක ගොඩක් වැඩි ගොඩක් කට්ටිය complaint කරනවා ගණන් වැඩි ගණන් වල මිල ගණන් ඉහළ යනවා හැමදාම කීකියේ දැන් ওই වගේ දේවල් ඇත්තටම මේ UK වගේ රටවල් වලත් වෙනවා හරිද නැහැ කියන්න බෑ සමහර දේවල් වල මිල ගණන් වැඩි වෙනවා හැබැයි සමහර දේවල් වල මිල ගණන් අඩු වෙන්නත් පටන් ගන්න තියෙනවා දැන් හරි මේක වෙන රටවල් වලටත් මේ වගේම අදාළ වෙන්න පුළුවන් හරි ඉතින් ඕගොල්ලෝ කැල්කියුලේට් කරලා බලන්න ඕන ඕගොල්ලෝ කරන්න යන ජොබ් එක අනුව ඕගොල්ලන්ට ඒ කියන්නේ තනියම නම් යන්නේ එහෙම නැත්නම් ඔයාගේ වයිෆ් හෝ හස්බන්ඩ් එක්කද යන්නේ ඔයාගේ ළමයිත් එක්කද යන්නේ ඔන්න ඔය වගේ දේවල් ඔක්කොම ෆැක්ටර්ස් ඕගොල්ලෝ කන්සිඩර් කරලා බලලා ඕගොල්ලෝ කැල්කියුලේට් කරලා බලන්න ඕන ඕගොල්ලන්ගේ මුදලින් ඕගොල්ලන්ට ඒ රට යන්න හිතාගෙන ඉන්න රටට ගිහලා ජීවත් වෙන්න පුළුවන්ද එහෙම නැත්නම් ඕගොල්ලන්ට හොඳ මුදලක් හම්බ වෙනවා නම් ලංකාවේ සමහරවිට ඕගොල්ලෝ ලංකාවේ ඊට වඩා සතුටින් ඉන්න පුළුවන් වෙයි අර වෙන රටකට ගිහිල්ලා අමාරුවෙන් වැඩ කරලා කට්ට කරනට වඩා සමහරවිට ලංකාවේ ඉඳගෙන ජීවත් වෙන එක ඕගොල්ලන්ට හොඳ වෙන්නත් පුළුවන් හරි ඒ වගේම තමයි ඔපචුනිටීස් ඒ කියන්නේ අවස්ථාවන් රැකියා අවස්ථා වෙන්න පුළුවන් ව්‍යාපාර පටන් ගන්න ව්‍යාපාර කරගෙන යන්න තියෙන අවස්ථාවල් වෙන්න පුළුවන් හරි මම එක දෙයක් කියන්නම් දැන් UK වල අවුරුදු කීපයක් ජීවත් වෙච්ච නිසා මම දන්නවා දැන් මේ රටක අපි හිතමු ඔයා කාලයක් තිස්සේ මොකක් හරි ජොබ් එකක් කර කර ඉන්නවා නම් ඔයාට හිතනොත් මේ ජොබ් එක හරියන්නේ ඔයා සම්පූර්ණයෙන්ම වෙනස් ෆීල්ඩ් එකකට මාරු වෙන්න ඕන කියලා ඒකට ඔයාට කිසිම තහනමක් නැහැ වයස ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ ඔයාට අවශ්‍ය වෙන්නේ ඔයාගේ දැනුම තමයි අලුත් ෆීල්ඩ් එකකට යනවා නම් ඒ ෆීල්ඩ් එක ගැන දැනුම අවශ්‍ය වෙනවා ඉතින් ඔයාට පුළුවන් ඕනනම් කෝස් එකක් කරලා හරි ඒ දැනුම ලබා ගන්න එහෙම නැත්නම් තමන් මහන්සියෙන් ඉගෙනගෙන තමන්ම දැනුම ලබා ගත්තත් සමහරලාට යන්න පුළුවන් වෙයි මම එක උදාහරණයක් කියන්නම් මම ඉස්සර IT කම්පැනි එකක වැඩ කර කර ඉන්නකොට දැන් මගේ ඩිග්‍රී එක තියෙන්නේ IT වලින් හරි මම වැඩ කරන්නේ IT කම්පැනි එකේ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් විදිහට වැඩ කර කර ඉන්නකොට මාත් එක්ක වැඩ කරා තව ජෝන් කියලා මෙහේ බ්‍රිටිෂ් එක්කෙනෙක් ජෝන් නුත් මාත් එක්ක software developer සහ web developer කෙනෙක් විදිහට වැඩ කරා එයා අතන මටත් වඩා දක්ෂයි එයාගේ ප්‍රෝග්‍රෑමින් ස්කිල්ස් ගැන කතා කරනවා නම් හැබැයි එයාට ඩිග්‍රී එකක් තියෙන්නේ IT වලින්වත් ප්‍රෝග්‍රෑමින් වුත් නෙවෙයි එයාගේ ඩිග්‍රිය තියෙන්නේ ඉංග්‍රීසි ලිටරචර් හරි ඉංග්‍රීසි ලිටරචර් ඩිග්‍රියක් තියාගෙන තමයි එයා තනියම ඉගෙනගෙන ප්‍රෝග්‍රෑමින් ගැන එයා තනියම ඉගෙනගෙන එයා අපේ කම්පැනිගේ ජොබ් එකට ආවේ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් විදියට හරි ඉතින් ඒ කිසිම තහනමක් නැහැ තමන්ට අවශ්‍ය දැනුම තියෙනවා නම් ඒ දැනුම පෙන්වන්න පුළුවන් නම් එච්චරයි ඉතින් අන්න ඒක මම දන්නේ නැහැ ඔක ලංකාවේ ওই විදියටම කරනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ මොන වගේ ෆැක්ටර්ස්ද ලංකාවේ සාමාන්‍යයෙන් ජොබ් එකකට යනකොට බලන්නේ කියන එක මම දන්නේ නැහැ මම ලංකාවේ ජොබ් එකක් කරලා නැති නිසා දැන් මම දන්නවා UK වල නම් තියෙනවා equal opportunities act කියලා එකක් equal opportunities act ඒ කියන්නේ හැමෝන්ටම සමාන අවස්ථාව දෙන්න ඕන කියන එක ඒ කියන්නේ සමාන තත්ත්වයන් යටතේ
සමාන අවස්ථාවල් දෙන්න ඕන කියන එක. ඒ කියන්නේ කෙනෙක්ගේ ආගම හැමේ පාට එතකොට කෙනෙක්ගේ ජෙන්ඩර් එක ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව එතකොට සෙක්ෂුවැලිටි එක ඒ කියන්නේ ඒගොල්ලෝ කැමති ගෑනුන්ටද කැමති පිරිමින්ටද නැත්නම් දෙකටමද ඒ කිසිම දෙයක් ගැන බලන්නේ නැතුව ඒ වගේම තමන් කෙනෙකුට තියෙන ඩිසබිලිටිස් මොන හරි ආබාධයක් තියෙනවද කියන එක උනත් බලන්න බෑ ගොඩක් වෙලාවට ජොබ්ස් වලට අප්ලයි කරනවා ඒ වගේම තමයි වයස හරිද වයස ගැනත් බලන්න බෑ මොකට ගොඩක් කට්ටිය අහලා තියෙනවා මේ ජොබ්ස් වලට ගන්න වයස කීයද ඔන්න ඔය වගේ කියලා දැන් මේ වගේ රටවල වල වයස බලපාන්නේ නැහැ ජොබ් එකකට යනකොට අවුරුදු 20ක කෙනෙක් කරන ජොබ් එකක් අවුරුදු 55ක කෙනෙකුටත් කරන්න පුළුවන් නම් ඒ ඒ ජොබ් එක ඒගොල්ලන්ට දෙන්න ඕන හැබැයි මෙහෙමයි වයස බලපාන සමහර ජොබ්ස් තියෙනවා හරිද ඒ කියන්නේ අපි කියමු මොකක් හරි බර වැඩ කරන ජොබ් එකක් ඒ වගේ සමහරට ගොඩක් වයස කෙනෙකුට කරන්න බැරි වෙන්න පුළුවන් ඒ වගේ සමහර ගෑනු අයට කරන්න බැරි වෙන ජොබ්ස් තියෙනවා හරිද ඒ වගේ දේවල් තියෙනවා ඒ වගේ අර විශේෂ තත්ත්වයන් නැතුව සාමාන්‍ය තත්ත්වයන් යටතේ අනිවාර්යෙන් කෙනෙකුට එහෙම තමන්ගේ වයස කෙනෙක්ගේ වයස අනුව ඩිස්ක්‍රිමිනේට් කරන්න බෑ හරි ඩිස්ක්‍රිමිනේට් කරනවා කියන්නේ කෙනෙකුට වෙනස් විදිහකට සලකනවා කියන එක එහෙම ඩිස්ක්‍රිමිනේට් කරන්න නීතියම තහනම් මේ වගේ රටවල හරි ඉතින් ඕක ලංකාවේ කොහොමද බලපාන්නේ කියන එක ඕගොල්ලෝ ඩිසයිඩ් කරන ඕගොල්ලෝ ලංකාවේ නම් ඉන්නේ ඕගොල්ලෝ ඒක ගැන දෙපැත්තම බලලා ඕගොල්ලෝ ඩිසයිඩ් කරන්න මේ මොකද්ද හොඳ කියලා. හැබැයි දැන් මේ වගේ රටවල් ගැන කතා කරනකොට එහෙම වුණාට සමහර වෙලාවට මේ අපේ වගේ හැමත එච්චර සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒක නිකන් දෙවනි සෙකන්ඩ් ක්ලාස් සිටිසන් කෙනෙක් විදිහට සැලකන්නේ ඔය වගේ දේවල් මම අහලා තියෙනවා. මම දන්නේ නැහැ. මම මේ වගේ රටවල් වල වැඩ කරලා නැහැ. ඉතින් ඒව ගැන ඔයගොල්ලෝ හොයලා බලන්න විස්තර එහෙම තියෙනවද එහෙම තියෙනව නම් ඒ වගේ රටකටද යන්න කැමති එහෙම නැත්නම් දැන් ගොඩක් කට්ටිය අතරම මිඩ්ල් ඊස්ට් ඒ කියන්නේ ඩුබායි අබුඩාබි වගේ රටවල් වලටත් යන්න ට්‍රයි කරනවා රස්සාවල් කරන්න දැන් ඒ වගේ රටවල් වල කොහොමද අපේ වගේ හැමත සලකන්නේ ඒ වගේම හැමත විතරක් නෙවෙයි සිටිසන්ෂිප් එකට මොන රටෙන්ද එන්නේ ලංකාවෙන්ද බංග්ලාදේශෙන්ද ඉන්දියාවෙන්ද පකිස්තානෙන්ද වගේ එන්නේ කියන එකද ඒගොල්ලෝ කොහොමද බලන්නේ ඒ වගේ ඒ වගේම තමයි බ්‍රිටිෂ් පාස්පෝර්ට් එකක් ඔස්ට්‍රේලියන් ඇමරිකන් කැනේඩියන් වගේ රටක පාස්පෝර්ට් එකක් තියෙන කෙනෙක් අවිල්ල වැඩ කරනකොට කොහොමද ඒගොල්ලෝ සලකන්නේ ඔන්න ඔය වගේ දේවලුත් පොඩ්ඩක් හිතලා බලන්න මොකද මම අහලා තියෙනවා ඩුබායි වල එකම රස්සාව කරනවා නම් දෙන්නෙක් අපි කියමු එක්කෙනෙක් ලංකාවේ පාස්පෝර්ට් එකක් තියෙන ලංකාවෙන් ආපු එක්කෙනෙක් අනිත් එක්කෙනා බ්‍රිටිෂ් පාස්පෝර්ට් එකක් තියෙන යුකේ වලින් ආපු කෙනෙක් කියලා මේ එකම තැනක එකම ජොබ් එක කරන්න මේ දෙන්නම හරිද එතකොට අර බ්‍රිටිෂ් පාස්පෝර්ට් එක තියෙන එක්කෙනාට ගෙවන පඩිය වැඩිලු අර ලංකාවේ පාස්පෝර්ට් එක තියෙන එක්කෙනාට වඩා හරිද මම මේක ගැන ගොඩාක් හොයලා බලලා නැහැ මම දන්නේ නැහැ මේක තවදුරටත් මේ විදිහටම කරනවාද කියලා හැබැයි මට මෙහෙම අහන්න ලැබිලා තියෙනවා ඔගොල්ලෝ මේක ගැන ඔගොල්ලන්ට අත්දැකීම් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න මටත් ආසයි දැනගන්න ඒ වගේම තමයි ඔයගොල්ලෝ වෙන රටකට යනවද නැද්ද කියන එක ඩිසයිඩ් කරනකොට ඔයගොල්ලෝ ඒ යන රට මොකද්ද ඒ යන රටේ වීසා එක ඔයගොල්ලන්ට දික් කරගෙන ඔයාට අවශ්‍ය කාලය ඉන්න පුළුවන්ද කියන එකත් ඔයගොල්ලෝ හිතලා බලන්න ඕන හරි සමහර වෙලාවට ඔයගොල්ලෝ යන්නේ අවුරුද්දකට දෙකකට ගිහිල්ලා ආපහු ලංකාවට එනවනම් ඒක මහලුක ගැටලුවක් නැති වෙන්න පුළුවන් හැබැයි ඔයගොල්ලෝ දිගටම ඉන්න වෙන රටක ඉන්න බලාපොරොත්තු වෙනවනම් ඔයගොල්ලෝ බලන්න ඕන ඒ යන්න හදාගන්න වීසා එක විතරක් නෙවෙයි ඊට පස්සේ ඒක එක්ස්ටෙන්ඩ් කරගෙන එහෙ දිගටම ඉන්න පුළුවන්. එහෙ PR එක හදාගන්න අවුරුදු කීයක් යනවද? හදාගන්න එක කොච්චර අමාරුද? ඒ PR එකට අවශ්‍ය කරන සුදුසුකම් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්ද? ඔයාට නැත්නම් ඔයා යන්නේ ඔයාගේ හස්බන්ඩ් හරි wife හරි එක්කනම් ඒගොල්ලන්ට හදාගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔයගොල්ලෝ උන්ගේ ළමයින්ට එහෙ citizenship එක ගත්තොත් ඒ මාර්ගයෙන් ඔයගොල්ලන්ටත් එහෙ citizenship එක ගන්න පුළුවන්ද? ඔන්න ඔය වගේ දේවලුත් ඔයගොල්ලෝ පොඩ්ඩක් consider කරන්න වෙනවා රටකට යනවද නැද්ද කියලා ඒක තේරුම් ගන්න. හරිද? ඔක තම තමන්ගේ සතුට කොහෙද තියෙන්නේ කියන එක අනුව තමයි වෙනස් වෙන්නේ තම තමන්ගේ සතුට මොකද්ද කියන එක තමන් ඩිසයිඩ් කරන්න මම හැමතිස්සම කියනවා වගේ 100%ක් සතුටෙන් ඉන්න මිනිසුත් නැහැ 100%ක් දුකෙන් ඉන්න මිනිසුත් නැහැ තමන් ඉන්න රට මොකක් වුණත් ප්‍රශ්න එන්න පුළුවන් ඕනම වෙලාවක හැබැයි ඔයගොල්ලෝ මේ වගේ ෆැක්ටර්ස් ගැන හොඳට හිතලා බලලා මට අතරිච්ච ෆැක්ටර්ස් තියෙනවා නම් තවත් දේවල් තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරලා කියන්න එතකොට අපිට ඒක ගැනත් කතා කරන්න පුළුවන් ඉදිරියේදී ඔයගොල්ලොන්ගේ එක්ස්පීරියන්ස්ත් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා තමන් වෙන රටක ජීවත් වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් තමන් ලංකාවේ නම් ජීවත් වෙන්නේ ඒවට හේතු මොනවාද මොන වගේ එක්ස්පීරියන්ස්ද ඔයගොල්ලන්ට මේවයින් අරගෙන තියෙන්නේ කියලා එකත් කියන්න අමතක කරන්න එපා එතකොට මොකද මට විතරක් නෙවෙයි මේක බලන අනිත් කට්ටියටත් ඒක වැදගත් වෙයි කියලා මම හිතනවා ඉතින් තමන් පොඩ්ඩක් අර කුහක වෙන්න එපා අනිත් කට්ටියටත් දැනගන්න එක ෂෙයා කරන්න
තවත් එක දෙයක් මම කියන්න කැමතියි යන්න කලින් තමන් ඩිසයිඩ් කරනවා නම් කොහෙද ඉන්නේ කොහෙද ජීවත් වෙන්න කැමති ලංකාවේද ඉන්නේ වෙන රටක යනවද මොන රටකටද යන්නේ යනවනම් කියන එක ගැන ඩිසයිඩ් කරනකොට අනිත් මිනිස්සු මොනවද හිතන්නේ අහලා පාලා මිනිස්සු මොනවද හිතන්නේ පවුලේ අය මොනවද හිතන්නේ යාළුවෝ මොනවද හිතන්නේ ඒව ගැන වැඩිය හිතන්න යන්න එපා හරිද ඉස්සල්ලාම හිතන්න තමන්ට හරියන දේ මොකක්ද කියන එක right සමහර කට්ටිය කියන්න පුළුවන් මෙහෙ ඉඳලා හරියන්නේ නැහැ වෙන රටකට යන්න ඕනේ එහෙම කියලා සමහරට ඒගොල්ලන්ට ඒක හරියන්න පුළුවන් හැබැයි තමන් හිතලා බලන්න තමන්ට කොහෙද හරියන්නේ ලංකාවේද වෙන රටක්ද ඒ වගේම තමයි තමන්ගේ ඉදිරි પરම්පරාව ඒ කියන්නේ තමන්ගේ ළමයින්ට හොඳ වෙන්නේ කොහෙද ඉදිරියේදී විශේෂයෙන්ම ඉදිරියේදී තව අවුරුදු ගාණක් යනකොට ලංකාවේද ඉන්න හොඳ එළියද ඉන්න හොඳ එළිය නම් වෙන මොන තැනද මොන රටේද දැන් මගේ පෞද්ගලික එක්ස්පීරියන්ස් එක ගැන කියනවා නම් මම කිව්වනේ මම ලංකාවෙන් එළියට ඇවිල්ලා ජීවත් වෙන්න කැමති වුණා UK එන්න ඔපචුනිටි එකක් ආවා ඉතින් UK ඇවිල්ලා මම ඒක ගැන මම සතුටු වෙනවා මොකද මගේ ළමයින්ට පුළුවන් ලෝකේ ඕනම තැනක ගිහිල්ලා ජීවත් වෙන්න ලෝකේ ඕනම තැනක සංචාරය කරන්න පුළුවන් බ්‍රිටිෂ් පාස්පෝර්ට් එකක් වගේ එකක් තියෙනවා කියන්නේ ඕනම වෙලාවක ගොඩාක් රටවල් වලට හෙදිච්ච ගමන් යන්න පුළුවන්. එහෙම වාසනාවකුත් තියෙනවා. අර ලංකාවේ පාස්පෝර්ට් එකක් තියෙනවට වඩා. හරිද? ඉතින් ඒකත් තවත් එකක් තමයි ඔයගොල්ලෝ හිතලා බලන්න ඕන. ඕගොල්ලන්ට වගේම ඕගොල්ලන්ගේ ඉදිරි પરම්පරාවට කොහෙද හොඳ ජීවත් වෙන්න කියන එක. මොකද අර ලංකාවේ ඉන්න කෙනෙක් උනත් මේ ලෝකේ තියෙන අනිත් රටවල් වල තියෙන දේවල් බලලා එන එක පාඩුවක් නැහැනේ. හරිද? ඉතින් අනිත් රටවල් වල මොන වගේ දේවල්ද තියෙන්නේ අර හැමදාම ළිඳේ ඉන්න මැඩිය වගේ එකම තැනකට වෙලා ඉන්නේ නැතුව වෙනත් රටවල් වල සංචාරය කරලා බලන්න කැමති නම් ඉතින් අර වගේ හොඳ පාස්පෝර්ට් එකක් තියෙන එක ඇත්තටම ඒක ලොකු උදව්වකුත් වෙනවා රයිට් හැබැයි දැන් එහෙම කැමති නැති කට්ටියත් ඉන්නවා හරි ඉතින් වෙන ලංකාවෙන් එළියට ගිහලා සංචාරය කරන්න කැමති නැති කට්ටියත් ඉන්නවා ඉතින් ඒගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ ලංකාව තමයි සතුටුම තැන. ඉතින් ඒගොල්ලන්ට ලංකාවේ ඉන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඉතින් තමන්ට කැමති දේ මොකක්ද කියලා තමන් ඩිසයිඩ් කරන්න. මේ වගේ ෆැක්ටර්ස් ගැන හොඳට හොයලා බලලා හොඳ තීරණයක් ගන්න, හරි තීරණයක් ගන්න. තීරණ හැමතිස්සම හරි තීරණයක් නොවෙන්න පුළුවන්. තීරණය වැරදි කියලා හිතුනොත් ඕගොල්ලන්ට ඒක වෙනස් කරන්න පුළුවන් අනාගතයේදී. කවදාවත් පරක්කු වැඩි නැහැ. තවත් මොනවද ඔයගලන්ට බෙදාගන්න දේවල් තියෙනවනම් ප්‍රශ්න තියෙනවනම් ඒ වගේ දේවල් අමතක කරන්න එපා කමෙන්ට් කරන්න ඒ වගේම channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා යන ගමන් ලයික් එකක් දාගෙන යන්න ඒ වගේම තමයි අර subscribe button එකට එහා පැත්තේ තියෙන අර bell එකත් ඔබලා notifications උත් on කරගන්න අමතක කරන්න එපා එතකොට අපි video එකක් දාපු ගමන් ඔයගලන්ට notification එක එවි ඔයගලන්ට ඒක එතකොට කෙලිම බලන්න පුළුවන් ඉස්සෙල්ලම right එහෙනම් ඉතින් අපි ඊළඟ video එකෙන් හම්බ වෙමු ජය වේවා